රසබදම channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අදම ඔයගොල්ලන්ට කියලා දෙනවා මෙන්න මේ විදියට කංකුන් ඩෙවල් එකක් ලේසියෙන් හදාගන්න විදියක් ගැන. මම මේ ඩෙවල් එක හදාගන්නේ source භාවිත කරන්නේ නැතුව. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරපු නැති කට්ටිය ඉන්නවනම් අදම subscribe කරන්න. එහෙනම් අපි දැන් බලමු මේකට අවශ්‍ය කරන දේවල්. මුලින්ම මම මේකට කංකුන් මිටි භාගයක් අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි කංකුන් ටික කඩා ගන්න ඕනේ. ටිකක් ලොකු කෑලියකට කඩා ගන්න. ඔයගොල්ලෝ මතක තියාගන්න කංකුන් හොඳට හොද ගන්න. හොඳට හොදගත්තට පස්සේ කංකුන් වල තියෙන වතුර ගතිය හොඳට බේර ගන්න. නැත්තම් අපි කංකුන් එක හදලි වරුණාට පස්සේ මේක ගොඩාක් කළු වෙනවා. වතුර ගතිය තිබුණාම හරියට හදා ගන්න බෑ. ඒක නිසා ඔයගොල්ලන් කංකුන් වල තියෙන වතුර හොඳට බේර ගන්න. දැන් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කංකුන් කඩා ගන්න විදිය ගැන. දැන් අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. ඊට පස්සේ ෆෑන් එකට පොල් තෙල් මේසෙන් තුනක් දාගන්න. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලුණු එකතු කරගන්න. මම මේකට සුදු ලුණු ගෙඩි 10ක් විතර අරගෙන තියෙනවා. මම මේක හීනියට කපාගෙන තියෙනවා. ඔයගොල්ලොත් මේ විදිහටම කපා ගන්න. සුදු ලුණු තෙලේ බැද ගන්නකොට ගොඩාම තෙලේ බැද ගන්න එපා. තප්පර 30ක් විතර මේක බැදුනහම ඇති. ඊට පස්සේ මේකට උම්මලකඩ මේසෙන්දක් එකතු කරගන්න. දැන් උම්මලකඩ ටිකක් තප්පර 30ක් විතර බැද ගන්න. ඊට පස්සේ මේකට බී ලුණු ටිකක් ලොකුවට කපා ගන්න. දැන් ඒකත් කවලම් කරන්න. ඊට පස්සේ මේකට කංකුන් ටික එකතු කරගන්න. කංකුන් ටික එකතු කරගත්තට පස්සේ මේක අපිට කවලම් කරගන්න අමාරුයි. මේක පියනකින් වහලා විනාඩියක් තියාගන්න. ඔයගොල්ලෝ මේ වෙලාවේ ගෑස් එක ඕෆ් කරගන්න. මොකද මේ කංකුන් ටික තැම්බෙන්න ඕනේ ෆෑන් එකේ තියෙන රස්නෙන්. මේ බලන්න දැන් කංකුන් ටික හොඳට මැලවිලා තියෙනවා. දැන් අපිට කවලම් කරගන්න ලේසියි. දැන් අපි මේක කවලම් කරගමු. ඔයගොල්ලන්ට පේනවාදී කංකුන් එක අවපැහැයක් අරගෙන නැහැ. කොළපාට ගතියට තියෙනවා. කංකුන් ටික කවලම් කරගන්න උනත් ගෑස් එක දාන්න එපා. ගෑස් එක වහලා තියාගන්න. ඊට පස්සේ මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු එකතු කරගන්න. ගම්මිරිස් තේ හැඳි 4න් එකක්. සෝයා සෝස් තේ හැඳක්. දැන් මේක හොඳට කවලම් කරන්න. සෝයා සෝස් එකතු කරගත්තට පස්සේ ගෑස් එක ඔන් කරලා මේක විනාඩියක් විතර කවලම් කර කර බැද ගන්න. දැන් අපි කංකුන් ඩෙවල් එක හරිය. දැන් අපි මේක ලිපෙන් බාගමු. මේ තියෙන යාළුවනේ මම හදාගත්ත කංකුන් ඩෙවල් එක. ඉතින් මම මේක ලේසියෙන් හදාගත්තා. මං හිතන ඔයගලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. මගේ channel එක subscribe කරමු නැති කට්ටිය නම් අදම subscribe කරන්න. මම මේ වගේ lazy recipes ඉස්සරහට ගොඩක් අරන් එනවා මගේ channel එකත් එක්ක නිතර රැඳිලා ඉන්න. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ lazy recipe එකකින් හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.